කොහොමද මගේ යාලුව හැම දෙනෙක්ටම ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව බලන්න. මගේ යාලුව කීප දෙනෙක්ම මගේ වීඩියෝස් වලට කමෙන්ට්ස් දාලා අහලා තිබුණා කෝ මගේ නංගි කියලා. එයා දැන් මගෙත් එක්ක නෙමෙයිදී ඉන්නේ ඔය වගේ ප්‍රශ්න කීපයක්ම අහලා තිබුණා. ඉතින් එයා එනවා එයාගේ ස්කූල් නිවාඩුවට මාව බලලා යන්න. ජැපනිස් ලැංග්වේජ් ස්කූල් යන නිසා එයාගේ ස්කූල් එක ටෝකියෝවල තියෙන නිසා එයා මගෙත් එක්ක නෙමෙයි ඉන්නේ. ස්කූල් හොස්ටල් එකේ නතර වෙලා තමයි එයා ඉන්නේ. ඉතින් එයාට මේ වගේ ස්කූල් එකේ නිවාඩුවක් හම්බුනොත් එයා අනිවාර්යෙන්ම මාව බලලා යන්න එනවා. එයා ඉන්න නිසා එයා වෙනුවෙන් මම මේ පුංචි කෑමක් තමයි දැන් මේ හදන්නේ. එයා චූටි කාලීනම්ම කන්න ආසයි. එක එක බිස්කට් ජාති, කුකීස් ජාති ඔය වගේ කඩතෝරු ගොඩක් කන්න ආසයි. ඉතින් මං හිතුවා එයා එන හින්දා එයා කන්න ආස වෙන විදිහට ගෙදරදිම කුකි එකක් හදාගන්න ඕනි කියලා. ඉතින් මම මේ දැන් හදන්නේ කැරට් වලින් හදන කුකි එකක්. මම මේ කිසිම දෙයක් අද මිශ්‍ර කරලා නෙමෙයි දැම්මේ. මගේ හිතේ මීමට තමයි මේ හැම දෙයක්ම දාලා අද මම මේ කුකි එක හදන්නේ. ඉතින් මම මුලින්ම බටර් ටිකක් දාලා ඒකට සුගර් ටිකකුත් දැම්මා. අපේ ගෙදර පාවිච්චි කරන්නේ බ්‍රවුන් සුගර් නිසා මම මේකට බ්‍රවුන් සුගර් තමයි එකතු කරගත්තේ. ඉතින් මේ දෙකත් හොඳට කලවම් කරගත්තට පස්සේ බිත්තරයකුත් මම ඒකට කඩලා දැම්මා. බිත්තරෙත් දාලා කලවම් කරගෙන වැනිලා එසන්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් අපිට මේකට වැනිලා එසන්ස් වෙනුවට කිරිඳු කුඩු ඔය වගේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. මික්සරයකට අපි පාන් පිටි පොඩ පොඩ එකතු කරගෙන අපහු කලවම් කරගන්න ඕන. ඇත්තටම කිව්වොත් මට මේ කුකීස් ටිකක් හදන්න ඕනි කියලා අයිඩියා එකක් ආවේ නංගි අපේ ගෙදර එන දවසට කලින් දවසේ. මං අද හදන්නේ කැරට් කුකි එකක් වුණාට අපිට මේකට වෙන ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. පළතුරු ජාතියක් එහෙමත් නැත්නම් චොක්ලට් චිප්ස් මේ වගේ කැමති දෙයක් එකතු කරගෙන මේ කුකි එක හදාගන්න පුළුවන්. පාන් පිටි ටිකත් එකතු කරගත්තට පස්සේ අපි මේකට බේකින් පවුඩර් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කුකි එක අපිට කපා ගන්න පුළුවන් පදම එනකන් හොඳට අනා ගන්න ඕන. මං අද මේ කුකි එක හදාගන්නේ කැරට් එකතු කරගෙන නිසා අන්තිමටම මේ විදිහට කැරට් ටිකකුත් ග්‍රේටර් එකකින් ගහලා එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකට පළතුරු ජාතියක් එකතු කරගන්නව නම් මේ විදිහටම චූටි චූටි කෑලි කපලා උනත් එකතු කරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි අපිට මේ කුකි එක සීනි පාවිච්චි කරන්නේ නැතුව පැණි රස ටිකක් අඩු කරලා චීස් එකතු කරගෙන උනත් රස ගන්න පුළුවන්. මේ කුකි එක අවන් එකේ බේක් කරගන්න ඕන නිසා මුලින්ම මම කුකි එක කටයකින් කපා ගන්න කලින් මේ විදිහට අපි අවන් එකට දාන ට්‍රේ එකට ඇලුමිනියම් ෆොයිල් එකක් දාගන්නවා. ඉතින් හැලෝවීන් තීම් එකට ආපු මේ විදිහේ කුකි කටර්ස් වගේක් මම ඩයිසෝ එකට ගියපු වෙලාවේ ගත්තා. මං හිතුවා දැන් ඉතින් ඉස්සරහට හැලෝවීනුත් ළඟ නිසා මේ කටර්ස් වලින් කැපුවොත් කුකි එක තවත් ලස්සනට තියෙයි කියලා. කුකි එක හදාගන්න අනාගත පිටි ඩෝ එකෙන් මේ විදිහට චූටි පිටි ගොලියක් අරගෙන ඊට පස්සේ ඒක මම මේ විදිහට මගේ කටින් බෝඩ් එක උඩ තුනී කරලා කුකි කට එකෙන් අපි මේක කපා ගන්න ඕන. මේක තුනී කරද්දී අපිට කැමති මට්ටමකට තුනී කරගන්න පුළුවන්. ගොඩාක් තින් එකට ක්‍රස්ට් එකට කන්න කැමති අයට ගොඩාක් තුනී කරගෙන උනත් මේක හදාගන්න පුළුවන්. ටිකක් මහතට තුනී කරගත්තාම ඒක බේක් වෙන්න චුට්ටක් විතර වෙලා යනවා.
ඉතින් මමාද මේක ගොඩාක් තුනියට නැතුව මහතරන් නැතුව මේ වගේ සයිස් එකට තමයි තුනි කරගත්තේ. මල් ළඟ තිබුණු කුකී කටර්ස් වලින් එක එක හැඩතල ජාති තිබුණට මං හැඩතල ජාති දෙකකින් විතරයි මේ කුකීස් ටික කපාගත්තේ. නංගි මාව බලන්න ඇවිල්ලා ආපහු යද්දියාට අරගෙන යන්නත් එක්ක තමයි මං අද මේ කුකීස් හදාගන්නේ. ඒක නිසා ටිකක් වැඩිපුර හදාගත්තා. කුකීස් ගොඩක් හදාගන්න නිසා ටිකක් විතර වෙලා යන වැඩක් තමයි මේක. මොකද එකින් එක කටයකින් කපලා මේ විදිහට පරිස්සමෙන් අරගෙන ඒක ට්‍රේකින් තියන්නත් ඕනනේ. ඉතින් ඇත්තටම කිව්වොත් මේ බේකින් කියන්නේ තෙරපි එකක් වගේ. හිමීට හිමීට වෙලාව අරගෙන ඉවි හැමහිල්ල කලබලයක් නැතුව කරන්න ඕන වැඩක් මේක. අපි මේ කුකී ඩෝ එක අනද්දී බටර් දාගත්ත නිසා මේකට අපිට වෙනම ආපහු මේ විදිහට කටින් බෝඩ් එකේ හරි ඕගොල්ලොන් කුකී එක කපා ගන්න තුනි කරන තැන හරි මුකුත් දාගන්න ඕන වෙන්නේ නැහැ. මොකද බටර් තියෙන නිසා ඒක ඇලෙන්නේ නැහැ. ඔයිල් ගතියට තියෙනවා. හැබැයි ඉතින් ඕගොල්ලොන් බටර් ගොඩක් පාවිච්චි කරන්නේ නැතුව කුකීස් හදනවා නම් ඒක තුනි කරනකොට පාම්පිරි ටිකක් හරි අනිවාර්යයෙන්ම ඉහ ගන්න ඕන. නැත්තම් අපිට මේක කඩයකින් කපුවට පස්සේ ගලව ගන්න අමාරු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ෆස්ට් රවුන්ඩ් එකේ අවන් එකට දාගන්න කුකීස් ටික. මම මේ කුකීස් දාගන්න කලින් අවන් එක ප්‍රීහීට් කරගෙන ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර බේක් කරගත්තා. මේ තියන්නේ ඊට පස්සේ මම කපාගත්ත මගේ ඉතුරු කුකීස් ටික. ඉතින් මට මේ ඔක්කොම කුකීස් බේක් කරගන්න තුන් පාරක් විතර ගියා. මම මුලින්ම අවන් එකට දාගත්ත මගේ කුකීස් ටික බේක් වෙලා ඉවරයි. ඉතින් මේ වෙලාවේ මුළු ගේ ඇතුලේ හරිම සුවඳයි. කියන්න ඕන විශේෂ දෙයක් තමයි අපි මේ කුකී එක බේක් කරගන්න කලින් කටයකින් කපා ගත්තී හැම කුකී එකක්ම එකම මට්ටමට තුනී කරගන්න ඕන. නැත්තම් බේක් කරද්දී මේක බේක් වෙන්නේ එක එක විදිහට. ගොඩාක් තුනියට තුනී කරගත්තු කුකීස් ඉක්මනට පිච්චෙනවා. ඒ වගේම ටිකක් මහතට තුනී කරගත්ත ඒවා අඩුවෙන් පිච්චෙනවා. ඉතින් මට මුලින්ම මේ වැඩේ වුණා. ඉතින් ඒක නිසා තමයි මං ඒ දේත් ඔයගලන්ට මතක් කරගත්තේ. මේ බලන්නකෝ ගානට මේක බේක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ කුකීස් අරන් තියාගන්න බොට්ලේකට හරි බොක්ස් එකකට හරි දාන්න කලින් හොඳට නිවෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේක ගොඩක් වෙලා එළිය හුලං වදින්න තිබ්බොත් එහෙම හංග වෙන්න බලනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා කඩෙන් ගන්න බිස්කට් එකක් වුණත් පැකට් එකක් කඩලා නිකන් එළිය තිබ්බහම වෙන දෙයක්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේක හොඳටම කූල් වුණාට පස්සේ මොකක් හරි කට තද වෙන්න වැහෙන බොටල් එකකට හරි බොක්ස් එකකට හරි දාලා අපි මේක වහගන්න ඕන. මගේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ කුකීස් ටික බේක් කරගන්න තමයි මං දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය විදිහට මං කලින් කිව්වා වගේ මං තුන් පාරකට තමයි මේ කුකීස් ඔක්කොම බේක් කරගත්තේ. මං බේක් කරගත්ත කුකීස් ඔක්කොටම බැරි වුණත් මේ වගේ කුකීස් කිහිපයකට විතරක් මං මේ විදිහට චොක්ලට් වලින්
පොඩි ඩිසයින් එකක් දාගත්තා. ඉතින් මම මේ අද පාවිච්චි කරපු කටර්ස් වල තිබුණේ ගෝස්ට් කෙනෙකුයි වත්තක්ක ගෙඩියකුයි නිසා මම මේ විදිහට මේ ගෝස්ට් ගේ ඇස් දෙකයි කටයි චොක්ලට් වලින් ඇඳගත්තා. මං චූටි කාලේ ඉඳන්ම, ඒ කියන්නේ නර්සරි යන කාලේ ඉඳන්ම කරේ ආර්ට් නිසා මම මේ වගේ චූටි චූටි වැඩ වලට ගොඩක් ආසයි. ඉස්කෝලෙන් අවුට් වෙලාත් මට පුළුවන් තරම් කාලයක් වෙනකම්ම මං ආර්ට් කරා. හැබැයි ඉතින් මෙහෙට ආවට පස්සේ නම් ටිකක් විතර ඒක මගහැරුණා. හැබැයි ඉතින් දැන් වුණත් වෙලා තියෙන වෙලාවක් තිබුණොත් මං පරණ මතකයන් අපව අලුත් කරගන්න චිත්‍රයක් දෙකක් හදිනවා. ඔන්න දැන් තමයි මං හදපු කුකීස් වල රස බලන්න. ඇත්තටම කිව්වොත් හරිම රසයි. පැණි රසත් මං ගොඩක් එකතු කරගත්තේ නැති නිසා පැණි රසත් ගානට තියෙනවා. ඉතින් කඩෙන් ගන්නෙ නැතුව අපිට මේ වගේ පුංචි පුංචි දේවල් අපේ ඇඟට ගුණ විදියට කඩේ රස විදියට හදාගන්න පුළුවන්කම තියෙන නිසා මං හිතනවා මේ වගේ දේවල් ගෙදර හදාගන්න එක ගොඩක් හොඳයි කියලා. මම මේ කුකීස් ටික හුලං වදින්නේ නැති වෙන විදිහට කට සීල් වෙච්ච බොටලයකට මේ විදිහට දාගන්නවා. උදේට තේපන වෙලාවට කන්න, එහෙමත් නැත්නම් හවසට තේපන වෙලාවට කන්න ගොඩක් වටිනවා මේ වගේ දෙයක් හදලා ගෙදර තියාගත්තාම. අනිත් එක තමයි කුංචි බබාලා ඉන්න ගෙවල් වල වුණත් බබාලා ගොඩක් කැමතිනේ මේ වගේ කුකීස් ජාති බිස්කට් ජාති කන්න. ඉතින් අපිට පුළුවන් ගෙදරම මේ විදිහට ලේසියෙන්ම හදාගෙන තියාගෙන යාලට දෙන්න. මේ අපේ නංගි ගෙදර එන දවස. ඒ කියන්නේ පහුවදා උදේම මම යනවා එයාව ගන්න. එයා ටෝකියෝ ඉඳන් නරිතා ස්ටේෂන් එකට ට්‍රේන් එක එන නිසා මං යනවා ස්ටේෂන් එක ළඟට එයාව ගන්න. අද නංගි අපේ ගෙදර එන්නේ තනියම නෙමෙයි, එයාගේ යාළුවෙක් එක්ක. ද හස්බන්ඩ් වැඩ දවසක් නිසා මම තනියම තමයි නංගිව ගන්න ස්ටේෂන් එකට යන්නේ. ඉතින් අපේ ගෙදර ඉඳන් නරිතා රේල්වේ ස්ටේෂන් එකට විනාඩි 10ක් 15ක් වගේ පුංචි දුරක් තමයි තියෙන්නේ. නංගි එනවයි කියපු වෙලාවට පැයකටත් කලින් ආව නිසා මට එයා වෙනුවෙන් උයපු දේවල් කිසි දෙයක් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉස්සරහින් නගින්න එක්කෙනෙක් රට යන්න වගේ මොකද මේ නැගෙච්චර. ඔන්න ඉතින් අපේ නංගිවයි එයාගේ යාළුවයි තාගෙන මං දැන් මේ ආපහු ගෙදර යන ගමන්. මට නංගිව මේ හම්බ වෙන්නේ මාසෙකට පස්සේ වුණත් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම ලංකාවට ගිහින් මෙහෙ ආවට පස්සේ නංගිව හම්බ වෙන්න එයා ඉන්න තැනට ගියා. ඉතින් ඒ වුණත් ගොඩක් කාලෙකට පස්සේ හම්බුණා වගේ තමයි අපි හැසිරෙන්නේ. නංගිගේ ස්කූල් නිවාඩු තිබුණා වුණාට එයා ජොබ් එකක් කරන නිසා ජොබ් එකේ නිවාඩු නැති නිසා එයා එක දවසක් වගේ තමයි මගෙත් එක්ක ඉන්නේ. අක්කල නංගිලා ඉන්න ගෙවල් වෙලායි දන්නවා අක්කයි නංගි එකතුනහම කොච්චර සංවර විදිහටද කතා කරන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ ටික ඔයාලට අහන්න දෙන්නේ නැතිව මියුට් කරලා තියෙන්නේ. ඔන්න අපේ ගෙදරටත් ආවා. ඉතින් මේ තියෙන්නේ මං එයාලට දවල්ට කන්න හදපු කෑම. චිකන් මිරිසට උයලා පරිප්පු හදලා එයා කැමතිම විදිහට වම්බටු කඩි එකක් හදලා අල තෙල් දාලා සැලඩ් එකක්. ඉතින් මම මේකට කට්ලට් ටිකකුත් හදන්න තමයි හිටියේ. හැබැයි ඉතින් වෙලාව ටිකක් මදි වුණ නිසා මේ ටික තමයි හැදුවේ. ඉතින් මේ කරීස් එක කන්න කහබත්තේකුත් මං හදාගත්තා.
ඉතින් මෙහෙ ඉන්න ගොඩක් ස්ටුඩන්ට්ලා මම දන්නවා ගෙවල් වල ඉද්දී ස්කූල් වැඩයි ඒ වගේම ජොබ් වල වැඩයි නිසා ගොඩක් උයාගෙන කනවා අඩුයි. එක කරි එකක් එක්ක බත් ඔය වගේ විදිහට තමයි කන්නේ. ස්ටඩීස් එක්ක ජොබ් එකේ වැඩත් එකතු වුණාම ටයිම් එක මැනේජ් කරගන්න අමාරු නිසා තමයි එයාලා ඒ විදිහට එක කරි එකක් එක්ක හරි බත් උයාගෙන කන්නේ. ඉතින් ගොඩක් ළමයි උයාගෙන කන්නේ නැති තරම්. තුන් වේලම කඩෙන් කන අයත් ඉන්නවා. මොකද ජපානයේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒක ලොකු කට්ටක්. ඉතින් සමහර ළමයි ඉන්නවා ජපානයේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න ලංකාවේ ලෝන් දාලා ඒ ලෝන් වල සල්ලි එකතු කරගෙන තමයි ගොඩක් අමාරුවෙන් දුක් මහන්සි වෙලා එන්නේ. ඉතින් මෙහෙ ආවට පස්සේ තමන්ගේ ගෙදර වියදනුයි ඉස්කෝලේ ස්කූල් ෆීස් ගෙවා ගන්න දේවලුයි ඒ වගේම ලංකාවේ ගෙවා ගන්න තියෙන ණයයි මේ හැම දෙයක්ම එකතු වුණාම ඒක ලොකු ප්‍රෙෂර් එකක් ස්ට්‍රෙස් එකක්. මේ හැම දෙයක් මැද්දේ ඉගෙනගෙන සල්ලි හම්බ කරගෙන තමන්ගේ ජීවිතේ හදාගන්න මේ රටට එන හැම ළමයෙක්ටම මම කියන්නේ තමන්ගේ ජීවිතේ ජය ගන්න හොඳම දේ කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා. අපි දවල් කෑම කන ගමන් ෆිල්ම් එකකුත් දාගෙන නංගිගේ පහුගිය විස්තර ස්කූල් එකේ විස්තර කතා කරන ගමන් දවල් කෑම ගත්තා. අපේ නංගි පුංචි කාලේ ඉඳන්ම කරන්න ආස වැඩක් තමයි ඩාන්සින්. ඉතින් මම ආර්ට් පැත්තෙන් ගියාට එයා ගියේ ඩාන්සින් පැත්තෙන්. ඉතින් මෙහෙ ඇවිල්ලත් එයාට වෙලාවක් තියෙන වෙලාවට එයා කරන්නේ ඩාන්ස් කරන එක. ඉතින් අපේ ගෙදර ආවහමත් අපි දෙන්නත් එක එකතු වෙලා TikTok එකක් කරන්න තමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් අපි දවල් කෑමත් අරගෙන එළියට බැස්සා TikTok එකක් කරන්න. ඔයාලට පුළුවන් යමය ශෂිනි කියන මගේ TikTok account එකට ගිහිල්ලා අපි මේ කරපු TikTok බලන්න. කොහොමට මොනාද ගෙනාවි දැන් ඔයා ටෝකියෝ වලින් එද්දි? මේ මොකද්ද? අනේ චූටි. ඇයිදින් ගෙදර කොවන දිලි? අපේ නංගි මට ගෙදරට එද්දි ගෙනාවු එක. කටින් බෝඩ් එකක්. කමන්න මං ආසයිනේ මේ වගේ ඒවා ටික ලස්සන. ඉතින් අපි ඔය විදිහට හවස් වෙනකම්ම එක එක දේවල් කතා කර කර hina vivi හිටියා. හවස් වෙන නිසා උණුණුවෙන් තේකප් බිව්වනම් හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් මං එයාට හදාගත්ත කුකීස් එක ඒක බොන්න තමයි අපි දැන්ම ලෑස්ති වෙන්නේ. මේ දවස්වල හවස් වෙනකොට එළිය ටිකක් සීතලයි. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවට
මොනහරි කන ගමන් උණු මුණු තේ එකක් බොන ගමන් කතා කරගෙන ඉද්දී රෑ වෙනකම් වෙලා යනවා තේරෙන්නෙම නැහැ. ඉතින් නංගි හෙට දවසේ ආපහු එයාගේ ගෙදරට යන නිසා අද දවසෙත් අපිට ලොකුවට එහෙම කරන්න වැඩක් තිබුණේ නැහැ. කතා කරන්න, ෆිල්ම්ස් බලන්න ඔය වගේ දේවල් තමයි අපිට තිබුණේ. ඉතින් කලින් කිව්වා වගේ අපි ගොඩක් රෑ වෙනකන් දන්නේම නැතුව කියව කියව ඉඳලා. ඉතින් ඒ ගමන් අපේ හස්බන්ඩ් වැඩරිලා ගෙදර ආවා. ඉතින් පහුවෙදා දවසේ අපි හැමෝටම නිවාඩු තිබුණ නිසා අපි ගොඩක් රෑ වෙනකන් නිදාගන්නේ නැතුව මූවිස් බැලුවා. ඉතින් අපි හැමෝටම මේ මූවි නයිට් එකට කන්න මම මේ පේස්ට්‍රි වලින් අලුත් කෑමක් හැදුවා. මේකට කියන නම නම් මොකද්ද කියලා මම දන්නේ නැහැ. පේස්ට්‍රි ෂීට් එක 4 විදිහට තුනී කරගෙන ඒක උඩට බිත්තර, ඒ වගේම ලූණු, අවමිරිස්, ටොමේටෝ සෝස් වගේ දේවල් දාලා තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඒකට කියන නමක් නම් මම දන්නේ නැහැ. අපි හැමෝම හොරර් මූවිස් බලන්න ආස නිසා රෑ වෙනකම්ම කරේ හොරර් මූවිස් බලපු එක. මුළු ගෙදරම ලයිට් ඔෆ් කරලා මෙන්න මේ විදිහට තමයි හොරර් මූවි එක බැලුවේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ගෙදර කට්ටියත් එක්ක මේ වගේ හොරර් මූවිස් බලද්දී එහෙමද බලන්නේ? අපේ නම් එහෙමයි. මුළු ගෙදරම ලයිට් ඔෆ් කරලා කලවර කරලා බය වෙවුල වෙවුල තමයි බලන්නේ. ඉතින් ওই මූවි එක බලන අතරතුර කාට හරි වොෂ්රූම් එකට යන්න ඕන වුණොත් එහෙම තනියම යන්න බයයි. ඔක්කොම යන්නවනේ පස්සේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ගේ ගෙදරත් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. රෑ එළි වෙනකන් ඇහැරගෙන හිටපු නිසා පහවදා උදේ නැගිටිද්දී ටිකක් පරක් වුණා. ඉතින් අද දවසේ නංගි ආපහු ගෙදර යන නිසා ඒ දෙන්නවත් එක්කගෙන අපි ආව පොඩ්ඩක් එළියට. නරීතා ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක අපේ ගෙවල් ළඟම තියෙන නිසා එයාපෝර්ට් එකේ ඉඳන් ටේක් ඔෆ් කරන ඒවා, ලෑන්ඩින් කරන ඒවා අපිට හොඳටම පේනවා. ඉතින් මේ දෙන්නවත් එක්කගෙන අපි දැන් යන්නේ ෆ්ලයිට් ටේක් ඔෆ් කරන, ලෑන්ඩ් කරන ඒවා බලන්න. අද උදේ ඉඳන් හොඳටම වැස්ස නිසා හරියට පේන්නේ නැහැ. මීදුමෙන් වැහිලා වගේ. මොකද හිතන්නේ ඔයාලට මේ වැස්ස ෆ්ලයිට් බලන්න ආපු එක ගැන? වැස්ස නම් ලුට කේස් කේස්. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අදට මම ගිහිල්ලා එන්නේ. ආපහු අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න. මෙතන ඇවිල්ලා TikTok කරන්නනේ. වැස්ස අඩු කළා හැබැයි. අන්න ෆ්ලයිට් එකක් යනවා.